ඇත්තටම මේ වෙලාවේ අපි දෙන්නම කතා වුණේ පුළුවන් තරම් අන්තිම වරණ අදිමු කියන එක. මොකද පින්න තිබ්බයි පින්න අය වැස්ස තිබෙන නිසා පොඩ බැට් කරන්න කියන්නේ ලේසි වෙනවා අන්තිම වෙන්න වෙන. මොකද බෝලර්ස්ලාට බෝල් කරන්න ලේසි නෑ. මොකද ඒගොල්ලෝ ෆාස්ට් බෝලර්ස්ලා තියෙන පස්සේ බෝල් කරන්න තිබ්බ. ඉතින් අපේ මේක තිබ්බේ කොමරි කරලා අන්තිම වරණකම්ම මැච් එක ගහන්න. කුසල් මෙන්ඩිස් ගේ තත්ත්වය කොහොමද දැන්? ඇත්තටම ඒක ගැන කිසිම දෙයක් තාම දන්නේ නැහැ. මං හිතන්නේ ග්‍රෝයින් ඉන්ජරි එකක් කියලා. මොකද ග්‍රෝයින් ඉන්ජරි එක නම් ඕම් බැට් කරන්න ලේසි වෙන්නේ නැහැ. මං හිතන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි ඇදිලා හරි මොකක් හරි වෙන්න පුළුවන් මසල් එක. කතා වුණා ගැන අපිට මොකද මේ කුසල් අය බැට් කරද්දී ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලන්ට එයාට සිංගල් දීලා තිබ්බේ මොකද මාව අවුට් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ෆීල්ඩ් එක උඩලා රන් තිබ්බේ මට එක දෙන්න තියෙන මට ඩොට් බෝල ගොඩක් යන. ඉතින් ඒගොල්ලන් අතින් මොකද අපි දැනන් හිටියා ඕන මනුස්සයෙක් අතින් මිස්ටේක් එකක් කරනවා අනිවාර්යයෙන්. ඒතර ඒගොල්ලෝ මිස්ටේක් කරන එක කියලා. ඉතින් අපි කියන්නේ ලූස් බෝල නම් බලන් හිටියා ඇත්තම ගොත් මේ වලින් ඉතින් කැපිටලයිස් කරලා බවුන්ඩරිස් ගත්තා. ෆෝමට් සුනේම ශ්‍රී ලංකා නම් තමයි තවත් කරලා තියලා මේ අවුරුද්ද වර්ල්ඩ් කප් එක හැරෙන්න. මොනවාද මහේෂ් ඔබ හිතන්නේ සාර්ථකත්වයට හේතුව? දැන් රෑන්කින්ග්ස් වල පවාගුල උඩවිල්ල තියෙනවා. මේ අවුරුද්දේ අපි අපේ ස්ට්‍රෙන්ත් වලට සෙල්ලම් කරා. අනිත් එක හෝම් කන්ඩිෂන්ස් වල අපි හොඳට කරනවා. අපි ඒකත් එක්ක ඇඩ්වාන්ටේජ් තරම් අපි හොඳට සෙල්ලම් කරා. අනිත් අපේ බැට්ස්මන්ලා කොහෙලාවත් එස්කියුස් එකක් දුන්නේ නැහැ. සමහරවල් නොකොත් විකට් ගොඩක් කැපුණා. ගොඩක් මැචස් වල ඒගොල්ලෝ එස්කියුස් දෙන්න දේගොල්ලෝ මැච් ඉවර කරලා පෙන්නනවා. මම හිතන්නේ අපි කණ්ඩායමක් වශයෙන් දැන් බෙන්ච් එකේ වුණත් අපි දන්නවා පින් එක වැළවෙත් එම හතර දෙනෙක් ඉන්න. දැන් ඕන කෙනට අයලා මැච් එකක් ගහන්න පුළුවන්. මොකද බෙන්ච් ස්ට්‍රෙන්ත් එක කෙනෙක් වැඩි වෙලා තිනවා. දැන් බැට්ස්මන්ලාගේ නිශාන් එළියේ ඉන්නවා ඒත් 50කුයි 40කුයි ගහලා. ඉතින් අර බෙන්ච් ස්ට්‍රෙන්ත් එක තියෙන දැන් වණියාගේ ඉන්ජරියෙන් පස්සේ දුෂාන් හේමන්ත ඇල්ලෙනවා. එයත් හොඳට කරලා ඒ ටීම් 2 එක හොඳට කරලා ඉන්නේ. මම හිතන්නේ අපේ බෙන්ච් ස්ට්‍රෙන්ත් එක අපේ ඉස්සර අන්තිම අවුරුදු දෙකේ මම සෙල්ලම් කරලා අන්තිම අවුරුදු තුනේ ඉතර ඒක බලද්දි මම හිතනවා දැන් හැමදෙස්සම ප්ලේයර්ස්ලා අතර කම්පිටිෂන් එක වැඩි. ඒතකොට අපි හැමෝම ඉතර අපි හොඳට කරනත් අපි ටීම් එක එලිට යන්න පුළුවන්. ඉතින් ඒ සිටුේෂන් එකත් එක්ක අනිවාර්යයෙන් හැමෝම අත උස්සලා හොඳට කරන්න ඕන ටීම් එකේ ඉන්නවා. මම හිතන්නේ ඒක තමයි තියෙන්නේ. ඕන කෙනෙක් එළියට ගියොත් දන්නවා දැන් එන්න ලේසි වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක තියෙනවා. ඒ නිසා ඉතින් අපි හැමෝම බලන අතර හොඳට සෙල්ලම් කරන්න. මම හිතන්නේ ඒක තමයි ලොකුම දේ. අපි ගිය අවුරුදු තුනේ මම දැක්කන දේකම දේ තියෙන්නේ මේ අවුරුද්දේ මම දකින දේ ඒක තමයි. දැන් සීරීස් එක දිනලා තියෙන්නේ මැච් එකට අනිද්දට දැන් කණ්ඩායම සමහර චිකින් කට්ටියට chance එකක් දෙනවාද නැත්නම් කොහොමද මේ? ඒක ඇත්තටම මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා හිතන විදියට සාමාන්‍යයෙන් ගොඩක් කාලේ සමහරට chance එකක් තියෙයි. කියන්නේ මොකද අපි කණ්ඩායම විතර අපි දැන් බලන හැම තරගෙම ජයග්‍රහණ කළා ඉස්සරහට. ඒ නිසා සමහරට same team ගන්න පුළුවන්.